ගරු කටයුතු නායක හඳුනන වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්බෙන් ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ සිට පවත්වාගෙන ආපු ඒ සදහම් වර්ෂා දහම් වැඩසටහන් මාලාවේ බදාදා දින මේ විදියට සතිපට්ඨාන භාවනා සම්බන්ධව අනුශාසනාවක් හා ඒ භාවනා කරන අයගේ ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කිරීම සිදු කරගෙන ආවා. දැන් මේ පින්වතුන්ට පසුගිය දේශනාව දක්වා පැහැදිලි කරගෙන ආවේ ඒ සම්මා දිට්ඨි සූත්‍රයට අන්තර්ගත සරියුත් හාමුදුරුව දේශනා කොට වදාළ සම්මා දිට්ඨි ලාභියේ තුල දකින්න පුළුවන් ලක්ෂණ ටිකයි. එකිනෙකට වෙනස් ලක්ෂණයන් 16ක් සම්මා දිට්ඨි සූත්‍රය තුල පැහැදිලි කරනවා. මේ වන විට එම 16න් 9ක් අපි සාකච්ඡා කරලා තියෙනවා. අද සාකච්ඡා කරන්න තියෙන්නේ 10වෙනි කාරණය. මේ 10වෙනි කාරණේ සරියුත් හාමුදුරු පැහැදිලි කරන්නේ මේ පස්ස කියන ධර්මතාවයේ සම්බන්ධවයි. මේ පිළිබඳව සූත්‍රය තුල අන්තර්ගත වෙන්නේ පස්සංච පස්ස සමුදයංච පජානාති. ඉස්සලම් පස්සංච පජානාති. පස්ස සමුදයංච පජානාති. පස්ස නිරෝධංච පජානාති. පස්ස නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. මෙන්න මේ ඒ කියන්නේ මේ පස්ස කියන සිංහලට ගත්තොත් ස්පර්ශය සමයි මේ ධර්මානුකූලව ස්පර්ශය කියන එක පජානාති ගුණයෙන් යුක්ත වෙනවා නම් ඒ වගේම ධර්මානුකූලව ස්පර්ශය කියන එකේ හේතුව පජානාති ගුණයෙන් යුක්ත වෙනවා නම් දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුකූලව තියෙන ස්පර්ශයේ නිරෝධය පජානාති ගුණයට ලක් වෙනවා කියනවා නම් ඒ වගේම බුදුහාමුදුරන්ගේ ධර්මයේ ස්පර්ශය සම්බන්ධව නිරෝධ ගාමිනී පටිපදාව ප්‍රගුණ වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයාත් සම්මා දිට්ඨි ලාභී කියන එක තමයි සාමාන්‍ය අර්ථය. දැන් මෙතන මේ ධර්මානුකූලව අපිට වැදගත් වෙන්නේ මේ පස්ස කියන පාලි වචනේ තේරුම පැහැදිලි කරගන්න එකයි. ඒ තේරුම අපි ස්පර්ශය කියලා සිංහලෙන් ගත්තට දැන් මෙතන සරියුත් හාමුදුරුව පෙන්නනවා මේ සම්මාදිට්ඨිලාභියේ තුල අන්තර්ගත වන පස්සංච පජානාති පස්ස සමුදයංච පජානාති පස්ස නිරෝධංච පජානාති ආදී වශයෙන් පෙන්නන මේ ස්පර්ශය කියන්නේ මොකද්ද මොන වගේ දෙයක්ද ධර්මානුකූලව ස්පර්ශය ඒකට දැන් මේ සූත්‍රයේ තියෙන්නේ මෙන්න මේවා තමයි ස්පර්ශ හයක් ගැන පෙන්නනවා මොනවද චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ගාන සම්පස්සෝ ජීවහා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ එහෙනම් ස්පර්ශ හයක් ගැන කියනවා ඒ හය සරියුත් හාමුදුරු පැහැදිලි කරන්නේ උප්පත්ති ඉන්ද්‍රියක තියෙන ස්පර්ශයන් ගැනයි. චක්කු සම්පස්ස කියන්නේ චක්කු ඉන්ද්‍රියක බැඳිලා තියෙන දෙයක්. සෝත සම්පස්ස කියන්නේ සෝත ඉන්ද්‍රියක කන එක්ක බැඳිලා තියෙන දෙයක්. ගාන සම්පස්ස කියන්නේ එහෙමනම් නාසය කියන ඉන්ද්‍රියක බැඳිලා තියෙන දෙයක්. දිවවා සම්පස්ස කියන්නේ එහෙමනම් දිව එක රසයත් එක්ක සම්බන්ධ දෙයක්. ඒ වගේම කාය සම්පස්ස කියන්නේ කාය ඉන්ද්‍රියත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක්. මනෝ සම්පස්ස කියන්නේ මනෝ ඉන්ද්‍රියට එන අරමුණක් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක්. දැන් මේකේ වැදගත් වෙන්නේ කවුරු හරි කෙනෙක් මේ ඇහෙන් එන අරමුණක හරි කනෙන් එන අරමුණක හරි දිවෙන් එන අරමුණක හරි නාසයෙන් එන අරමුණක හරි කයෙන් එන අරමුණක හරි
මනසෙන් එන අරමුණක හරි මේ ස්පර්ශය ඇති වෙන මොහොතේ ස්පර්ශය දකින්නවා එන්නේ දැකීම මෙතන පස්සංච පජානාති ගුණේ යුක්ත වෙනවා. තොර මොකද්ද මේ දකින්නේ කියලා යාට අනුමානයක් හරි ධර්මානුකූලව දැනගන්න නම් ධර්මයේදී මේ ස්පර්ශය කියන්නේ මොකද්ද? ධර්මයට අනුගතව ස්පර්ශය කියන්නේ මොකද්ද? දැන් විවහාර ලෝකයේ වර්තමානයේ ස්පර්ශය කියලා වචනයක් සිංහල භාෂාවෙන් තියෙන ඕනම භාෂාවක මෙහෙම වචනයක් භාවිත කරනවා. ඒක හැබැයි භෞතිකත්වයට සම්බන්ධ කරගෙන භාවිත කරන වචනයක්. දැන් උදාහරණයක් විදිහට ඕනම දෙයක් දැන් මහ පොළොව උඩ මිනිස්සෙක් ඉන්නකොට මිනිස්සයා මහ පොළොව ස්පර්ශ කරගෙන ඉන්නේ. දැන් මහ පොළොව උඩ වාහනයක් තියෙනකොට ඒ වාහනේ මහ පොළොව ස්පර්ශ වෙලා. දැන් ගහක් තියෙනකොට මහ පොළොවේ ගහ පොළොවේ ස්පර්ශ වෙලා. එහෙම තමයි අපි භාවිත කරන්නේ. මේ භෞතික ස්වરૂපයක්. නමුත් ධර්මානුකූලව මේ ස්පර්ශය කියන්නේ භෞතික ස්වરૂපයක් නෙවෙයි. මේ පස්ස කියන එක භෞතික ස්වરૂපයක් නෙවෙයි. නමුත් කිසිම මිනිසෙකුට දැන් වර්තමානයේ අපි මේ වෙන වෙන දේවල් වලට මේ වචන ස්පර්ශය කියන වචනේ භාවිත කරලා ඒකට යම් විස්පර්ශය කියන එක ගැන තම තමන්ට තියෙන යම්කිසි ඥානයක් ඇද්ද දැනුමක් ඇද්ද ආන්නේ දැනුවට අනුගතව තමයි අපිත් මේ ධර්මානුකූලව වුණත් මේ පස්ස කියන එක හිතන්න යන්නේ. ඒකෙන් වර්තමානයේ මිනිස්යාන්ට මේ ධර්මයේ හුඟක් වරදින තැන් මුණ ගැහෙනවා. අතීත මිනිසුන්ට එහෙම දෙයක් වෙන්න බෑ. මොකද ස්පර්ශය කියන එකට අමුතු අර්ථකථනයක් හෝ දන්නේ නැත්නම් දන්නව. ඔය දෙකෙන් එකයි තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ එහෙම නෙමෙයි. දන්නේ නැත්තේ නෑ වැරදි දෙයක් දැනගන්නවා. එතකොට වැරදි දෙයක් දැනගත්තම වැරදි ඒ දැනගත්ත දෙයට අනුගතව තමයි අපිට මේ වගේ සූත්‍රයක බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයක මේ අධ්‍යාත්මික ලෝකයේ මොනවා හරි ධර්මතා තියෙද ඒවා ඉගෙන ගන්න වෙන්නේ අපේ දැනුමට අනුගතවයි. ඒකෙන් වෙන හානිය තමයි ඒ පුද්ගලයාට එතකොට ඉගෙන ගන්න ධර්මයේ ඉගෙන ගන්න යන පුද්ගලයා හැමදාම ධර්මයේ පැටලෙවිල්ලකට සැකයකට ඒ වගේම අවිශ්වාසයකට මුහුණ දෙනවා. දැන් ඒක වර්තමානයේ හුඟක් අයට විවිධ විදිහට තමන්ගේ දැනුමෙන් ඉඳලා ධර්මයේ අතරමං වෙනවා. දැන් අපිට මේ දේ ගැන දැන් අපිත් මේ ස්පර්ශය ගැන අපි තම තමන්ගේ තියෙන දැනුම් සම්භාරය මත එහෙනම් ඒක භෞතික ලෝකයට අනුගත දැනුම් සම්භාරයක් වෙන්න පුළුවන්. ඒකට අනුරූපීව මේ ධර්මානුකූලව දේශනා කරන පැහැදිලි කරන ස්පර්ශය එහෙනම් අපිට පැටලිලි සහගත වෙන්න ඕනේ. ඒක නිසා මේ පින්වතුන් හැම වෙලේම තමන්ගේ දැනුම ඉවත් කරගෙන නොසලකා හැරලා හැම විටම ධර්මීය වෙනම විදිහකට බලන්න පුරුදු වෙනවා නම් අහන්න පුරුදු වෙනවා නම් ඉගෙන ගන්න පුරුදු වෙනවා නම් ධර්මයේ තියෙන වටිනාකම හැම වෙලෙම තේරෙනවා. ඒක නිසාවෙන් අපිට මේ ස්පර්ශ කියන කතාවේ අනිත්යෙන් වලට වැඩිය ගැඹුරින් මේක වැටලෙන නිසාවෙන් මම මේ ටික මුලින් පැහැදිලි කරා. දැන් බලමු අපි එහෙමනම් මේ අපිට මේ ශරීරාමුද්‍රෝ පෙන්නන පස්සංච පජානාති ස්පර්ශයේ පජානාති ගුණයට ලක් වෙන්න නම් ඒ කියන්නේ ස්පර්ශය හටගන්නේ මොහොතේ දැනගන්නවා කියන එකයි පජානාති කියන්නේ. දැන් මේ පස්ස කියන වචනය පස්ස කියන ධර්මතාවය එහෙනම් අපි ධර්මානුකූලව ඉගෙන ගන්න ටිකක් උත්සාහ ගමු. මොකද්ද මේ ස්පර්ශය කියන්නේ? එහෙනම් පස්ස කියන්නේ මොකද්ද ධර්මී? දැන් අපි දන්නේ දෙයක් ඉතල වැඩක් නැහැනේ. ධර්මානුකූලව පැහැදිලි කරන්නේ ස්පර්ශය කියන්නේ මොකක්ද. දැන් මේ මෙතෙන්දිම පැහැදිලිව පේනවා සම්මාදිට්ඨි සූත්‍රයේදී ස්පර්ශ
හයක් පැහැදිලි කරනවා. ස්පර්ශයන් හයක්. චක්කු සම්පස්සය, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ගිව්හා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා හය ආකාරයක්. එහෙමනම් අර මුලින්ම මතක් කරේ මං ඇහෙන් ඇහැහරා ස්පර්ශය හට ගන්නවා අපිට. කනහරා ස්පර්ශය හට ගන්නවා. නාසයහරා ස්පර්ශය හට ගන්නවා. දිවහරහා අපිට ස්පර්ශය හට ගන්නවා. කායික අරමුණු හරහා අපිට ස්පර්ශය හට ගන්නවා. මනස හරහා අපිට ස්පර්ශය හට ගන්නවා. එහෙනම් මේ කියන්නේ මිනිස්සෙකුට ස්පර්ශ හට ගන්න පුළුවන් වෙන දොරටු හයක් තියෙනවා. ඒ හය තමයි උප්පත්ති ඉන්ද්‍රිය හය. ඇහැ කන නාසය දිව කය මනස. දැන් ඊළඟට දැන් අපිට ස්පර්ශයක් හට ගන්නකොට ඇහෙන් ඒකට සිදුවෙන්න ඕන දේවල්. දැන් ඇහෙන් ස්පර්ශයක් හට ගන්නවා නම් ඒ ස්පර්ශය ඇහැ තියෙන හැම වෙලෙම සිදුවෙනවද? දැන් ඇහැ වහගෙන ඉන්නකොට සිදුවෙනවද? නිින්ද ගියාම ඇහෙන් ස්පර්ශයක් ඇති වෙනවද? දැන් මේවා සලකන්න ඕනේ. මේක නිසා මේ ස්පර්ශය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න අපිට මෙන්න මෙහෙම ධර්මයේ හැමතැනදීම මේ ස්පර්ශය සලකුණු වෙන තැන හැම සූත්‍රයකම, ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ආයතන 6 ගැන, උප්පත්ති ඉන්ද්‍රිය 6 ගැන, ඒ වගේම තණ්හාව වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, ඒව ගැන පැහැදිලි කරන සූත්‍රවල මෙන්න මේ විදිහට තියෙනවා. ඇහැ හරහා මේ ස්පර්ශය හටගන්න අවස්ථාව පිළිබඳව ධර්මානුකූල විග්‍රහ. ඒ විග්‍රහ හුඟක් අයට පාඩනුත් ඇති. නමුත් මෙතන මේ ගැඹුරු ගැන අපි නොසලකා තමයි හැම වෙලෙම කටයුතු කරන්නේ. එකක් තමයි මෙන්න මෙහෙම. දැන් ඇහෙන් ස්පර්ශයක් හටගන්නකොට කාරණා තුනක් කලවම් වෙන්න ඕනේ, එකතු වෙන්න ඕනේ. කනිනුත් එහෙමයි. දැන් අපි දන්න ස්පර්ශ නම් හුඟක් වෙලාවට භෞතික ස්පර්ශ ගැන කතා කරන්නේ දෙකක්. වස්තුන් දෙකක් එකට ගැටීම ස්පර්ශයක් විදිහට අපි සලකනවා. ඒ භෞතික ලෝකේ. ධර්මයේදී ස්පර්ශය කියන එක හඳුන්වන්නේ කාරණා තුනක් එකට සම්බන්ධ වීමයි. මේක භෞතික ගැටීමක් නෙමෙයි. මේට වැඩිය අධ්‍යාත්මික ස්වરૂපයක් තියෙනවා, නාම ස්වરૂපයක් තියෙනවා, නැත්නම් ධම්ම ස්වરૂපයක් තියෙනවා. භෞතික දේ කියන්නේ හැම වෙලෙම රූප ස්වરૂපයක් විතරයි. ඒ කියන්නේ භෞතික ලෝකය කියන්නේ රූපය ගැනයි කියන්නේ. ඒතර ධර්මයේදී ස්පර්ශය කියන්නේ රූප ස්වરૂපයක් විතරක් නෙමෙයි. රූප ස්වરૂපයක් එක්ක හටගන්නා වූ මානසික ස්වરૂපයකුත් එක්කයි මේ ස්පර්ශය කියන එක හැම වෙලෙම ධර්මානුකූලව විග්‍රහ වෙන්නේ. රූප ස්වરૂප කොටින්ම කියනවනම් රූප ස්වરૂප එකයි මානසික ස්වરૂප දෙකකුයි එකතු වෙලා මේ තුනක් එකතු වීමෙන් හැදෙන දෙයක් විදිහටයි ධර්මානුකූලව ස්පර්ශය හඳුන්වලා තියෙන්නේ. ඒ ප්‍රකට වෙන පැහැදිලි වෙන සූත්‍ර තියෙනවා ගොඩාක්. ඒකෙන් මූලිකව මම දෙයක් මතක් කරන්න. දැන් ඇහෙන් චක්කු සම්පස්සේ නැත්නම් ඇහෙන් ඇති වෙන ස්පර්ශය හටගන්න මෙන්න මේ කාරණා තුන සම්බන්ධ වෙනවා කියලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජතිති චක්කු විඤ්ඤාණ තින්නම් සංගති පස්සෝ. මෙන්න මෙතන මේ තින්නම් සංගති. තින්නම් සංගති කියන්නේ තුනක් එකතු වීම. පස්සෝ තින්නම් සංගති පස්සෝ ස්පර්ශය හටගන්නේ මෙන්න මේ තුන එකතු වෙලා. ඇහෙන් ස්පර්ශ ඇහෙන් එන අරමුණක ඇහැ තුල ඇති වෙන මේ පස්ස නැත්නම් ස්පර්ශ කියන ධර්මතාවය කාරණා තුනක් එකතු වෙලා සංගම්ම වෙලා නැත්නම්
කලවම් වෙලා හැදෙන ප්‍රතිඵලයක්. දෙකක් නෙවෙයි මේ තුනක්. එකයි තින්නම් සංගති පස්සෝ. මොනවද තුන? තුන් වර්ගය. චක්කුංච ඇහැ. ඇහැක් කියන එකක් තියෙන්න ඕනේ. පටිච්ච රූපේච. එතකොට ඇහැ පෙනීමේ දුර්වල නොවිතිය ඇහැක් තියෙන කෙනෙකුට ඇහැක් තියෙන මිනිසෙකුට ඇහැ ඉදිරියේ මොනහරි භෞතික වස්තුවක් කාම ලෝකේ වස්තුවක් විද්‍යාමාන වෙනවා නම් ඒකට කියන පටිච්ච රූපේච. ඒක ගහක් වැලක් වෙන්න පුළුවන්, ඉවල් දරවල් වෙන්න පුළුවන්, දූ දරුවෝ වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්. මේ භෞතික ලෝකේ මොනහරි ඇහැට තමන්ගේ ඇහැ ඉදිරියේ තියෙනකොට ඒ දෙකෙන් උපදිනවලු ඇහැයි අර ගෝචර වෙන භෞතික ලෝකයේ තියෙන රූපයයි දෙක ගැටුණ හැටිය. මේ ගැටීම කියන්නේ ස්පර්ශය නෙවෙයි, පස්ස කියන එක නෙවෙයි, මේ දෙක ගෝචරයි කියන එකයි කියන්නේ වචනේ. ඇහැට රූපයක් ගෝචර වුණාම උපදිනවා චක්කු විඥානය. දැන් චක්කු විඥානය කියන එක ඇහැතු වූ පළියට උපදින එකකුත් නෙවෙයි. දැන් භෞතික ලෝකයේ වස්තු රූප තිබුණා කියලා චක්කු විඥානය උපදින්නේ නැහැ. දැන් මේ පින්වතුන්ටත් දැන් ගෙදර උදොර දැන් තමන් ඉන්න කාමරයක වෙන්න පුළුවන්. ඒ කාමරයේ තමන්ගේ ඇහැට ඉදිරියේ තියෙන දෙයක් දැක්කොත් ඒ දැකපු දේ හරහා චක්කු විඥානයක් උපදින්න පුළුවන්. හැබැයි චක්කු විඥානය නෙමෙයි ස්පර්ශය කියන්නේ. දැන් බලන්න මෙතන වැරද්ද තියෙන. දැන් ඇහැට භෞතික දෙයක් මේ මොහොතේ ඇහැ ඉදිරි පිට ගෝචර වුණාම මුලින්ම උපදින්නේ ස්පර්ශය නෙවෙයි. මුලින්ම උපදින්නේ චක්කු විඥානය. චක්කු විඥානේ හටගත්තට පස්සේ සිදුවෙන ධර්මතාවයක් විදිහට ඊට පසු ක්‍රියාවලියක් විදිහටයි ධර්මයේ ස්පර්ශය කියන්නේ. දැන් නයින විද්‍යාවෙන් ස්පර්ශ කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඕනම් ප්‍රතිඵලයකට පෙර ඒ ප්‍රතිඵලයක් ලැබෙන්න උදව් වෙච්චි මූලික අවස්ථාව ස්පර්ශයයි. මෙන්න මේක තමයි මේ අධ්‍යාත්මිකව කියන ස්පර්ශයයි. ඒ කියන්නේ බුදුදහමෙන් හෝ වෙනත් ආගම් අධ්‍යාත්මික ලෝකයේ අධ්‍යාත්මික ගුරුවරු කියන ස්පර්ශයයි භෞතික ලෝකයා කියන ස්පර්ශය දෙක අතර වෙනස. ඒ කියන්නේ භෞතික ලෝකේ අපි ඉගෙන ගන්න විදිහ, අපි හිතගෙන හිතන විදිහ, අපිට තේරෙන විදිහ නම් යමක් ස්පර්ශ වෙලා තමයි අපි දන්නේ ඕනම ප්‍රතිඵලයක් දෙවනෝ ලැබෙන්නේ. දැන් මෙතන බලන්න ඊට වෙනස් එකක් තියෙන්නේ. මොකක්ද වෙනස? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජතිති චක්කු විඥාන. දැන් ඇහැයි රූපයයි එකට සම්බන්ධ වෙලා උපදින්නේ මුලින් ස්පර්ශය නෙවෙයි චක්කු විඥානයයි. චක්කු විඥානය කියන්නේ මොකක්ද? දැන් ධර්මයේ විඥානය කියන එකේ වටිනාකම මොකද්ද? විඥානය කියන එකෙන් මොනවද කරන කෘත්‍ය? දැන් විඥානයෙන් යම්කිසි කෘත්‍යයක් කරනවා, ඒ කෘත්‍ය තමයි වෙන් කිරීම. වෙන් කිරීමක් කරනවා. එතකොට චක්කු විඥානය කියන්නේ ඇහැට ගෝචර වෙන දේවල් වෙන් කිරීමේ හැකියාවෙන් යුක්තද චක්කු විඥානය. එහෙනම් සෝත විඥානය කියන්නේ ඒ කියන්නේ භෞතික ලෝකයේ තියෙන ශබ්ද වෙන් කිරීම වෙන් කරන්නේ සෝත විඥානය. භෞතික ලෝකයේ තියෙන වර්ණයේ ගන්ධ මේ කියන්නේ හැඩි වර්ණයේ වෙන් කරනවා චක්කු විඥානය. එතකොට ගාන විඥානයෙන් පරිසරයේ තියෙන ගඳ සුවඳ වෙන් කරනවා. ඒ වගේම දිව්හා විඥානයේ මුඛයට ගන්න මොනවා හරි ද්‍රව්‍යයක ආහාරවල ආහාර පානවල රසය වෙන් කරනවා. විඥානයෙන් කරන්නේ වෙන් කිරීම. එතකොට මනෝවිඤ්ඤාණයෙන් කරන්නේ ධම්ම වෙන් කරනවා. දැන් මේ එහෙනම්
මේ විඤ්ඤාණ හය මොනවා හරි වෙන් කරනවා. දැන් වෙන් කරන්නේ මොනවද කියන එකත් ඉගෙන ගන්න වෙනවා අපිට මේ දේශනාවලට පසු වෙන දේශනාවලදී වැදගත් වෙනවා. දැන් අපි බලමු එහෙමනම් ඇහැට රූපයක් පේනකොට ඒ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං කියන මුලින් මට ගන්නවා විඤ්ඤාණය. එතකොට දැන් මෙතන කාරණා තුනක් අන්තර්ගතයි. මේ ස්පර්ශයක් වෙලා නැහැ තව. පස්ස කියන තැනට ඇවිදින් නැතුව ඊට පෙර අවස්ථා තුනක් තියෙනවා. මොනවද? ඇහැක් තියෙනවා. ඇහැට ගෝචර වෙන රූපයක් තියෙනවා. ඒ ඇහැට ඒ රූපය ගෝචර වුණ මොහොතේ චක්කු විඥානයක් පහළ වෙනවා. දැන් කාරණා තුන තමයි අවසානයේට පහළ වුණේ චක්කු විඥානේ. චක්කු විඥානය පහළ වෙනවා සමග ඇහැක් තියෙනවා. ඇහැ නිකම්ම ඇහැක් නෙමෙයි. රූපය ඇහැ ඉදිරියේ තියෙන රූපය ගෝචර කරගෙන තමයි අර විඥානේ පහළ වුණේ. කාරණා තුන උගයි. චක්කු රූප චක්කු විඥාන මේ තුන තින්නම් සංගති පස්සෝ මෙන්න මේ තුන එකතු වෙලා නිර්මාණය වෙන ඒකෙන් හැදෙන දෙයක් තමයි ස්පර්ශය. දැන් මට වුමනාව තිබුණේ අපි කියන මේ ස්පර්ශයේ හින්දා දැන් අපි දන්නේ දැනුම නම් විද්‍යාත්මක දැනුම නම් විද්‍යාත්මක පැහැදිලි කිරීම නම් ස්පර්ශයේ ස්පර්ශයෙන් පස්සේ තමයි යමක් වෙන්නේ. දැන් ස්පර්ශයෙන් පස්සේ වෙන ප්‍රතිඵලයක් තමයි ඕනම දෙයක් විග්‍රහ කරන්නේ. දැන් මෙතන විග්‍රහ කරන්නේ එහෙම නෙමෙයි. පස්ස කියන්නේ ධර්මානුකූල අර චක්කු විඥානය කටගත්තට පස්සේ උපදින දෙයක් විදිහටයි. පහළ වෙන දෙයක් විදිහටයි. මෙන්න මේක මතක තියාගන්න. ඒක හින්දා මේ ධර්මයේ ගැඹුරු කියන්නේ ගැඹුරුයි කියන්නේ ඒකයි. දැන් එහෙමනම් ඕක තමයි ස්පර්ශය. දැන් ඔබ අනික් ඉන්ද්‍රියකට ගත්තොත් දැන් අපි හුඟක් වෙලාට මේ සතිපට්ඨාන භාවනාව සක්මන් භාවනාව වඩනකොට ඔය කයෙන් එන අරමුණනේ වැදගත් වෙන්නේ. එතකොට ඒ අරමුණේ ස්පර්ශය එක්ක තමයි අපි යම්කිසි ගනුදෙනුවක් කරලා මේ ස්පර්ශය නිරෝධ කර ගැනීමට තමයි කමඨහන පුරුදු කරන්නේ. නැතු විඥානේ නිරෝධ වෙන්න නෙමෙයි. ඒ කියන්නේ දැන් විඤ්ඤාණය පහළ වෙන විඤ්ඤාණය නැති කරන්න හෝ විඤ්ඤාණයට 아무 දෙයක් කරන්නේ නැහැ මෙතන. විඤ්ඤාණය තින්නම් සංගති පස්සෝ කියන මෙන්න මේ ඒ දැන් ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන කාරණා තුන එකතු වෙලා හටගන්නේ ස්පර්ශය එක්කයි කමටහන බලපාන්නේ. ඒකට නැතුව ඒ වගේ වෙනත් මුල බලවේපෑමක් නැහැ. විඤ්ඤාණය පහළ වීමට හානියක් කරන්නේ නැහැ. දැන් එහෙම බැලුවම දැන් කයෙන් එන අරමුණු දිහා බැලුවම කායික අරමුණක ඔය ස්පර්ශය කියන්නේ මොනවද කියලා බලමු. දැන් ඇහෙන් එනකොට නම් විස්තර කරන්නේ කොහොමද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජතිති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. දැන් කයෙන් එන අරමුණට විස්තර වෙනව නම් ඔයදී කායංච පටිච්ච පොට්ටබ්බේච උපජ්ජතිති කාය විඤ්ඤාණං. අහතර කාය විඤ්ඤාණ වෙන් කිරීමේ කෘත්‍යය දැන් චක්කු විඤ්ඤාණය නෙමෙයි. චක්කු නෙමෙයි වෙන් කිරීමේ කෘත්‍යය කියන්නේ කාය කරන්නේ. එතකොට කායංච පටිච්ච පොට්ටබ්බේච උපජ්ජතිති කාය විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. මේ තුන එකතු වෙලා ස්පර්ශය හටගන්නවා. ඔය ක්‍රමයටම උප්පත්ති ඉන්ද්‍රිය හයටම මේ ස්පර්ශය හටගන්නේ. ඒ කියන්නේ එක එක ඉන්ද්‍රියට ඒක පංච ඉන්ද්‍රිය වෙන්න පුළුවන් මනෝ ඉන්ද්‍රිය වෙන්න පුළුවන්. ඇහැ කන නාස ආදී දිව ඇහැ කන නාස දිව කය කියන පංච ඉන්ද්‍රිය වෙන්න පුළුවන්. එතකොට මනෝ ඉන්ද්‍රිය වෙන්න පුළුවන්. දැන් ඔය ස්පර්ශය ගැන තව අපිට තේරෙන්නේ නැහැ නේද? දැන් මොකක් හරි මේක
ඇහැට රූපයක් පේන වෙලාවක ඒ පේන වෙලාවේ උපදින චක්කු වෙන්කිරීමේ ශක්තිය යුක්ත වෙන චක්කු විඥානය පහළ වුණාට පස්සේ ඒ චක්කු විඥානයයි පේන රූපයයි පෙනීමට උදව් වෙච්චි ඇහැයි තුන එකතු වෙලා හැදෙන ප්‍රතිඵලයක් නෙහෙනම් මේ ස්පර්ශය කියලා ධර්මයෙන් කියන්නේ. මේ ප්‍රතිඵලය මොකක්ද ඇත්තටම? මේ ප්‍රතිඵලය ධම්ම. පස්ස කියන්නේ රූපයක් නෙවෙයි ධම්මයක්. සිත නෙවෙයි ධම්මයක්. දැන් විඥානය කියන්නේ ස්පර්ශය කියන්නේ ඇත්තටම ධම්මයක්. ධම්ම කියන්නේ චෛතසික ස්වરૂපයක්. සිත තුල හටගත් දෙයක් විදියටයි ධර්මයේ පැහැදිලි කරන්නේ. නැතුව මේ තනියෙන් ස්වාධීනව හැසිරෙන අලුත් දෙයක් නෙවෙයි ස්පර්ශය කියන්නේ. සිත තුල හටගත්තේ දෙයක්. එතකොට මේ සිත කියන්නේ විඥාණයට කියනවා සිත කියලා. මේ ස්පර්ශය කියන ස්පස්ස කියන ධර්මතාවය චක්කු විඥාණය තුල හටගන්නත් පුළුවන්. සෝත විඥාණය තුල හටගන්නත් පුළුවන්. ගාන විඥානය තුළ හට ගන්නත් පුළුවන්. ගිව්හා විඥානය තුළ හට ගන්නත් පුළුවන්. මනෝ විඥානය තුළ හට ගන්නත් පුළුවන්. ඒක හින්දා තමයි හැරියොත් හාමුදුරුවෝ මොකද්ද මේ ස්පර්ශය කියන්නේ කියලා මේ විස්තර කරන තැන සම්මාදිට්ඨි සූත්‍රයේ චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ගාන සම්පස්සෝ, ගිව්හා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ කියලා අය ආකාරයෙන්ම පෙන්වන්නේ. දැන් එහෙනම් මම මෙතෙක් වෙලා පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගත්තේ මොකද්ද මේ ස්පර්ශය කියන්නේ සිත තුල හටගන්නේ ධම්ම ස්වરૂපයක්. එතකොට ධම්ම කියන්නේ ඒවා නාම කියලා ධර්මයේ හඳුන්වනවා. දැන් භෞතික දේ රූප කියලා හඳුන්වනවා. එතකොට මේ ස්පර්ශය කියන්නේ ඇත්තටම රූපයක් නෙවෙයි නාමය. සිත තුල හටගන්නේදී නාම. වෙනත් විදිහකට කියනවා නම් ධම්ම කියන්නේ නාම. සිත තුල හටගන්නේ රූප නෙවෙයි නාමයි. දැන් එහෙමනම් ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. දැන් මේ සති මේ සම්මාදිට්ඨි සූත්‍රය තුළම සරියුත් හාමුදුරුවෝ මේ දේශනා කරන්නේ දැන් 10 වෙනි සම්මාදිට්ඨි ලාභයාගේ 10 වෙනි කාරණේනේ. දැන් ඕකේ තව එහාට යනකොට මේ පින්වතුන්ට මේ අනුපිළිවෙල මම ඉස්සෙල් මතක් කරා. මේ අනුපිළිවෙලයි හේතුඵල ධර්මයේ තියෙන අංග 12යි සමානයි. ඇයි මේ පස්ස කියන එකක් තියෙනවා හේතුඵල ධර්මය. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. දැන් ඒ කිය ආපස්සට යෑමක් තමයි මේ පැහැදිලි කරගෙන යන්නේ. මේ හේතුඵල ධර්ම තමයි නැවත පැහැදිලි කරන්නේ. එතකොට මේ පස්ස හැදෙන්නේ ස්පර්ශය හැදෙන්නේ කොහොමද? දැන් ස්පර්ශය හැදෙන්න හේතුඵල ධර්මයෙන් විස්තර වෙන අංග 12 දී කිපෙන්නනවා. දැන් විඥාන පත්‍යා නාම රූපා. නාම රූප පත්‍යා සලායතන. සලායතන පත්‍යා පස්ස. එහෙමනම් දැන් බලන්න විඥාන පත්‍යා නාම රූපං. නාම රූප පත්‍යා සලායතන. සලායතන පත්‍යා පස්සෝ. මේ හේතුඵල ධාමේ අනුපිළිවෙලයි. දැන් මම පැහැදිලි කරා මේ ස්පර්ශය කියන එක අනික් සූත්‍රවල පැහැදිලි කරන විදිහට මෙන්න මෙහෙම කාරණා තුනක් එකහු වුණාම වෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති ති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. දැන් ඇහැට රූපයක් පෙනිලා ඒක ගෝචර වෙලා එතනින් පහළ වෙන චක්කු විඤ්ඤාණය, ඒ කියන්නේ රූපය ගැන වෙන්කිරීමක් කර චක්කු විඤ්ඤාණයෙන් කරන්නේ.
චක්විඥානේ පහළ වෙලා මේ තුන එකතු වෙලා ලැබෙන ප්‍රතිඵලයක් විදිහටයි ස්පර්ශය තියෙනවා කියලා ධර්මයේ පෙන්වුම් කරන්නේ. නැතුව ඇහැයි රූපයයි ගැටෙන වෙලාවෙම හටගත්ත චක්කු විඥානයක් හටගන්න පෙර හටගත්ත දෙයක් විදිහට නෙමෙයි ධර්මයේ කියන්නේ. භෞතික ලෝකේ තියෙන්නේ එහෙම නෙමෙයි. හැම වෙලෙම ප්‍රතිඵලයක් ලැබෙන්නේ ස්පර්ශය සිදු වෙලා ඊට පස්සේ. දැන් නිකන් බලන්න, දැන් වාහනයක් ගහක හැපුණට පස්සේ තමයි වාහනේ පෙරලෙන්නේ, වාහනේ තැලෙන්නේ, ඉන්නයට අනතුරු වෙන්නේ. එහෙම පස්සේ. දැන් මෙතන කියන ස්පර්ශය එහෙම එකක් නෙවෙයි. ඇහැට රූපයක් ගෝචර වුණ හැටි ඒකෙන් හටගන්න චක්කු විඥානය තුල අන්තර්ගතයක් විදිහට පැහැදිලි කරන්නේ. එතකොට මේක දෙකක්. මේක ගැඹුරු වෙන්නේ ඒකයි. දැන් මේ ගැඹුර දන්නේ නැතුව බොරුවට භෞතික විද්‍යාත්මකව හිතන්න ගියොත් මේ කමඨහනක් ගැන තමන් හැමදාම පරේසන තෘෂ්ණාව කියන හතරවෙනි මායයට අහුවෙලා භවනා කරාට පළක් ලැබෙන්නේ නැහැ. ඉස්සරහට යන්න බෑ යාට. මොකද ඒ මනෝ සම්පස්සේම තමන්ට මායයි. ඒකින්ද මේ කමඨහන වුණත් මෝඩයා වගේ කරන්න කියලා උපදෙස් දුන්නේ ඕයන් ගැලවෙන්න තමයි. දැන් අපිට දැනගන්න වෙනවා, දැන් බලන්න මෙතන ගැඹුරක් තියෙන හින්දා මා හිතන විදිහට මේ පින්වතුන්ට ඊට එහා ඒවාත් එක්ක සම්බන්ධ වෙනකොට අද වෙන මේ ගැටලු ටික තවදුරටත් निराකරණය වේවි. නමුත් මට මේ ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා කෙටියෙන් තව පැහැදිලි කරලා දෙන්න ඕනේ හින්දා මම එක සංසන්දනයක් මෙතෙන්දී පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. මොකද්ද දැන් චක්කු විඥානය කියන එක ගන්නකො. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජතිති චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ. එහෙනම් ස්පර්ශය කියන එක ඇති වෙන්නේ කොහොමද? අර ඇහැ රූපය චක්කු විඥානය කියන තුන බිහි වෙලා ඒකේ ප්‍රතිඵලයක් විදිහටයි. මේ ස්පර්ශය එතකොට තුනක් ස්පර්ශ වෙලා තමයි මේ පස්ස කියන එක නිර්මාණය වෙන්නේ අධ්‍යාත්මිකව. ඊළඟට දැන් අර හේතුඵල ධර්ම කියනෝනේ මෙහෙම දේශනාවක් ඒකම එනවා. දැන් විඥාන පත්‍යා නාම රූපා, නාම රූප පත්‍යා සලායතන, සලායතන පත්‍යා පස්සෝ. දැන් බලන්න එහෙනම් විඥාන පත්‍යා නාම රූප, මේ නාම රූප කියන කොටසයි නාම රූප පත්‍යා සලායතන ආයතන 6. එහෙනම් ආයතනය කියන එකයි නාම රූප කියන එකයි ස්පර්ශය ප්‍රකට වෙන්න පෙර ප්‍රකට වෙන්න ධර්ම කාරණා දෙකක්. මේක තමයි ගැඹුර. මේක ගැන හිතන්න යන්න මුණන් උම්නා නැහැ. නමුත් ධර්මතාවයක් විදිහට ඉගෙන ගන්න කාට හරි කැමති නම් පස්ස කියන එක නිකම්ම විඥානයක් චක්කු විඥානය පහළ වුණාට පස්සේ ඇති වෙන එකක් නෙවෙයි. ඊට පෙර ඒක ඇතුලේ පස්ස කියන ධර්මතාවය එළිදක්වන්න පෙර, විද්‍යාමාන වෙන්න පෙර තව සැඟවෙච්චි ධර්මතා දෙකක් තියෙනවා. එහෙනම් මොනවද? නාම රූප එක ධර්මතාවයක්, ආයතන අනික් ධර්මතාවයක්. ඒකින්ද තමයි විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා සලායතනං, සලායතන පත්‍යා පස්සෝ. දැන් ඔන්නතනේ එහෙනම් මේ ස්පර්ශයේ පස්ස කියන එක තව මං කිව්වනේ දැන් නාම රූපය ගැන එක අවස්ථාවක ඉදිරි දේශනාවලදී අපිට කතා කරන්න වෙනවා. 10 වෙනි එක නෙමෙයි 13 වෙනි එක මා හිතන්නේ. නාම රූප විඥානය ගැන කතා කරන්න වෙනවා 14. දැන් ඒක නිසා වෙ මේවා ගැන වැඩියෙන් එතෙන්දී අමාරුවෙන් හිතන්න දෙයක් නැහැ. මම මෙතෙන්දී මතක් කරලා දෙන්න යන්නේ දැන් නාම රූප කියන එක තමයි මේ වැරදිලා තියෙන දේ. අපිට මේ ධර්මානුකූලව නාම රූප කියන එක අපි තේරුම් ගන්නේ භෞතික ලෝකයක් එක්ක.
මේ විඤ්ඤාණය තුලින් බිහි කරන දෙයක් විදියකට නෙමෙයි. විඤ්ඤාණයෙන් කරන්නේ වෙන් කිරීම. මොනවද වෙන් කරන්නේ විඤ්ඤාණය? වෙන් කරන්නේ නාම රූපේ. දැන් වෙන් කරන දෙයට විඤ්ඤාණයකින් චක්කු විඤ්ඤාණයෙන් වෙන් කරන්නේ නාම රූපේමයි. සෝත විඤ්ඤාණය වෙන් කරන්නේ නාම රූපේමයි. එතකොට විඤ්ඤාණය වෙන් කරන දෙයක් භෞතික දෙයක් නෙවෙයි. විඤ්ඤාණයෙන් වෙන් කරන දේ අධ්‍යාත්මික දෙයක් පමණයි. එහෙනම් නාම රූප කියන්නේ තවත් ධම්මයක් පමණයි. සිත තුල හටගන්න දෙයක් පමණයි. මෙන්න මේ නාම රූප කියන එක ඇතුලේ තමයි නියම ස්පර්ශය තියෙන්නේ. දැන් ඒක මතක් කරන්න මොකද ඒක පස්සේ අපිට පැහැදිලි වෙන හින්දා සරියුත් හාමුදුරුවෝ මේ සූත්‍රයේම නාම රූප කියන එකට නාම මොනවද රූප මොනවද කියලා පැහැදිලි කරනවා. එතෙන්දි වඩා ගැඹුරෙන් අපිට මේ දේ ඉගෙන ගන්න පුළුවන් වෙයි. දැන් කෙටියෙන් මතක් කරලා දෙනවා මම නාම රූප කියන එක පැහැදිලි කරන්නේ මෙහෙමයි. මොනවද නාම කියන්නේ? නාම කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ කාරණා පහයි මෙතන. මොනවද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. එතකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මේ පස්ස කියන්නේ ස්පර්ශය තමයි. එහෙනම් විඥානයේ වෙන් කරන කොටස් පහක් ගත්තොත් නාම පහක් වෙන් කරනවා. විඥානය ඕනම විඥානයක් මගින් චක්කු විඥානයත් ඇහැට රූපයක් පේනකොට කාරණා පහක් ධර්මතා පහක් වෙන් කරනවා. මොනවද ඒවා? වේදනාව ඒ දැකීම ඇහැට රූපයක් පේනකොට හටගන්න දේවල් වෙන් කරන හඳුනගන්න දේවල් මේ දකින රූපයේ හින්දා අලුතෙන් උපදුණු වේදනාව දකින රූපයේ හින්දා ඒ මොහොතේ හටගත්ත සංඥාව දකින රූපයේ හින්දා ඒ මොහොතේ ඇතිවෙච්ච වෙනස් වෙච්ච චේතනා ස්වરૂපය ඒ දකින රූපයේ හින්දා හටගත්ත ස්පර්ශය ඒ දකින මොහොතේ ඇතිවෙච්ච අලුත් මනසිකාරය ඔන්න එහෙනම් නාම ධර්ම පහ කියලා ඇහැට අරමුණක් වෙනකොට කනට අරමුණක් වෙනකොට චක්කු විඥාණයෙන් සෝත විඥාණයෙන් ගාන විඥාණයෙන් මේ උපත් ඉන්ද්‍රියට අරමුණක් වෙනකොට ඒ විඥාන මගින් වෙන් කරනවා නාම ධර්ම පහ. ඒ පහ තමයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මේ වෙන් කරන්නේ මොකක් ගැන මොකද ඇහැට පේන්නේ මොකද්ද? රූපේ. රූපය කියන්නේ භෞතික වස්තුවක්. දැන් කනට ඇහෙන්නේ මොනවද? භෞතිකත්වයේ තියෙන තවත් වස්තුන්ගේ වෙනස් වීම, ශබ්දයක්, කම්පනයක්. එහෙනම් ඒක තියෙන්නේ කොහෙද? ශබ්ද තියෙන්නේ කොහෙද? පරිසරෙ. එහෙනම් ශබ්ද කියන එක ධර්මානුකූලව විස්තර කරන්නේ තවත් රූපයක්. භෞතික ලෝකයේ තියෙන්නේ මොනවද? රූප. ඒ රූප හැදිලා තියෙන්නේ මොනවෙන්ද? සද්දේ වෙන්න පුළුවන්, ගන්ධේ වෙන්න පුළුවන්, රස වෙන්න පුළුවන්, ඉස්ප පොට්ටබ්බ වෙන්න පුළුවන්. භෞතික ලෝකයේ හැදිලා තියෙන ඕනම වස්තුවක් හැදිලා තියෙන්නේ, සියලුම රූප හැදිලා තියෙන්නේ, ඇහැට පේන දේත් වෙන්න පුළුවන්, කනට ඇහෙන සද්දේ වෙන්නත් පුළුවන්, නාසයට දැනෙන ගඳ සුවඳ වෙන්නත් පුළුවන්. ඒ වගේම දිවට දැනෙන රස වෙන්නත් පුළුවන්, කයට ලැබෙන ස්පර්ශය වෙන්නත් පුළුවන්. කාම ලෝකයේ මිනිස්සෙකුට සංකල්පනා වශයෙන් එන රූපී ස්වරූපයක් වෙන්න පුළුවන්. ඔය ඕනේ එක අර වේදනා සංඥා චේතනා පස්සමනිකාර වලට අමතරව තියෙන්නේ ඒ වස්තුවට අදාළ ඒ වස්තුව නිර්මාණය වෙච්චි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතවල හෝ උපාදාය රූපෝල යංකිසි සංකලන. එතකොට ආන්න ඒ ඇහැට පේන භෞතික වස්තුවේ මහා භූතවල සංකලනය රූප විදියට අනිකුත් නාම ධර්ම ටික තමයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ. එහෙනම් ওই ටික ඔක්කොම රූපය වෙන් කරනකොට ඇහෙන් අනිවාර්යෙන් වේදනා සංඥා චේතනා පස්සමනිකාරත් වෙන් වෙලා මාරයි. ඒ
ඒ වෙන් කරන නාම ධර්ම පහේ හතරවෙනි නාමය තමයි ස්පර්ශය. මේක තමයි එතකොට ධර්මානුකූලව ඉගෙන ගන්න තියෙන්නේ. වේදනා සංඥා චේතනා පස්සමනසිකාර කියන්නේ නාම ධර්ම පහ. එතකොට ඒක අයිති වෙන්නේ කොහොමද නාම රූප. ඒකෝ නාම රූපය කියලා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. ඇහැටත් පුළුවන් නාම රූපයන් නිර්මාණය කරන්න. ඇහැට රූපයක් පේනකොට අපි පෙනුනා කියන එක තුළ බිහි වුණේ මොකද්ද නාම රූපය. ඒකේ නාම කොටස් ටික තමයි ධර්මයේ පැහැදිලි කරන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. දැන් මේ මනසිකාර කියන වචනේ බලන්න එකක්. එකක් ධම්මයක්නේ. එහෙනම් මනසිකාර හැම විඥානයක් තුළම ඇහැට රූපයක් පේනකොට හටගත් විඥානය තුළම මනසිකාරය තියෙනවා. ඒ මනසිකාරය අයිති හැබැයි ඇහැට. එතකොට කනට සද්දයක් ඇහෙනකොට එතනක් තියෙනවා මනසිකාරයක්. ඒක අයිති කනට. ඒක පහළ වෙන්නේ කන ගාන විඥානය තුළ. එතකොට නාසයට ගඳ සුවඳක් දැනෙනකොට ඇති වෙන මනසිකාරයක් තියෙනවා. ඒක ගාන විඥාණයට අයිති. දැන් කයට ස්පර්ශයක් පොට්ටබ්බයක් දැනනකොට ඒත් මනසිකාරයක් හටගන්නවා. ඒක කාය විඥාණයට අයිති. ඒ මනසිකාරය තනියෙන් ඇති වෙන්නේ නැහැ නේ. ඒක අතරතුර තියෙනවනේ නම් වේදනා තියෙනවා සංඥා චේතනා පස්ස මනසිකාරය. දැන් මට මෙතනදි පැහැදිලි කරලා දෙන්න ඕනේ මේ ස්පර්ශය ගැනනේ අපිට තියෙන මේ සරියුත් හාමුදුරු පෙන්නන්නේ. ඒකම මනසිකාරයේ ස්වરૂප දෙකක් තියෙනවා යෝනිසෝ මනසිකාර හා අයෝනිසෝ මනසිකාර කියලා. එහෙනම් මේ යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය කියන එක තීන්දුවකට එන්නේ යෝනිසෝ මනසිකාරය කියලා ධර්මයේදී පෙන්නන්නේ සංසාරයක් හදන්නේ නැති මනසිකාරයට යෝනිසෝ මනසිකාරය කියනවා. සංසාරයක් හදන ඕන මනසිකාරයකට අයෝනිසෝ මනසිකාරය කියනවා. දැන් හදන සංසාරය කාම දුගති සංසාරයක් වුණත් අයෝනිසෝ මනසිකාරය. හදන සංසාරය කාම සුගති වුණත් අයෝනිසෝ මනසිකාරය. හදන සංසාරය කාමාවචරයේ ඉක්මවපු රූපාවචර වුණත් අයෝනිසෝ. හදන සංසාරය කාමාවචරයේ රූපාවචරයේ ඉක්මෝල අරූපාවචරයේ වුණත් එතන ධර්මානුකූලව අයෝනිසෝ මනසිකාරය කියලා කියනවා. එහෙනම් මේ මනසිකාරය යෝනිසෝ අයෝනිසෝ වෙන්න ප්‍රධාන හේතුව ස්පර්ශයයි. මොකද හේතුව වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මනසිකාර තියෙන පස්වෙනි කාණ්ඩයට හතරවෙනි එක ස්පර්ශයයි. එහෙනම් ස්පර්ශයෙන් නිරෝධ වෙච්චි තැන මනසිකාරය යෝනිසෝ වෙනවා. ස්පර්ශයෙන් නිරෝධ වෙච්චි නැති තැන මනසිකාරය අයෝනිසෝ වෙනවා. එහෙනම් මේ ස්පර්ශ කියන එක මෙච්චර වැදගත් උනේ ධර්මයේ ඔන්නේ කාරණේ හින්දායි. ස්පර්ශය කියන්නේ ඕනම විඥානයක් පහළ වුණාම සංසාරගත සත්‍යයට ඒ විඥානය තුළ හටගන්න ධම්ම පහෙන් එකක්. ඒක තුල ඒ ධම්ම පහ තමයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා පැහැදිලි කරන්නේ. මේකට දැන් ඕනම විඥානය හැට රූපයක් පේනකොට මේ ධම්ම පහයි ඊට අමතරව ඒ ඇහෙන් දකින රූපය සම්බන්ධව ඒ රූපයේ භෞතික ස්වરૂපය සම්බන්ධව තියෙනවා ඒ විඥානයෙන් වෙන් කිරීමක්. ඒකට කියනවා අර චත්තාරි මහා භූතානි කියන්නේ චතුම්ලංච මහා භූතං උපාදාය රූප. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රෝ භූත වලින් වෙන් වෙච්ච ස්වરૂපය කුයි අර කියන වේදනා සංඥා චේතනා පස්ස මනිතකාර. එතකොට මහා භූත වල නියෝජනයට කියනවා රූප කියලා. මහා භූත නියෝජනයට වෙච්චි ටික අල්ලගෙන මනසේ පමණක් හදාගත්තේ නාම ටිකට කියනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. එහෙනම් මේ නාම රූපය කෙටි කරලා තමයි පංචස්කන්ධය කියලා ධර්මයේ හඳුන්වන්නේ. දැන් නාම රූප කිව්වත් එකයි පංචස්කන්ධය කිව්වත් එකයි.
පංචස්කන්ධයේ තියෙන මොනවද? රූපස්කන්ධය. දැන් විඥානේ වෙන් කරනවා එහෙනම් අර ගහක් වුණා නම් ඒ ගහේ තියෙන පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මහ භූතවල වර්ණය හා හැඩය. ඒක රූපය. මෙහෙම ගොඩක් එනකොට ස්කන්ධය වෙනවා. ඊගාටදී රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඤාස්කන්ධය, සංස්කාරස්කන්ධය. එතකොට දැන් බලන්න මෙතනක් තියෙනවා වෙන්කරන ඒවා පහක්. මොනවද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. මම මේ කියන්නේ පිළිවෙලට මෙහෙම කියවුණගෙන යනකොට මේ පින්වතුන්ට ගැටලුවක් වෙයි. එහෙම හිතන්න එපා. මොකද මේ කරුණු ආය ඉස්තරහදි විස්තර වෙන හින්දා මේවා ටික නැවත තේරෙන්න පුළුවන්. මේවා තේරුණත් එකයි නැතත් එකයි. බුදුහාමුදුරන්ට ඕනේ නම් සතිපට්ඨාන කමටහන වැඩුවම වෙන සිද්ධිය මේකයි. ඔබ තේරුණා කියලා ඉක්මනින් වෙන්නත් නොතේරුණා කියලා පරක් වෙන්නත් හේතුවක් නැහැ. එහෙම ධර්මයක් නැහැ. මේ පෙන්නන්නේ තව කෙනෙකුට ඕන නම් ඉගෙන ගන්න තියෙන ක්‍රමයක් විතරයි. බොරු ඉගෙනගෙන රැවටෙන්න එපා කියන එක විතරයි මේ වෑයම් පැහැදිලි කරලා දෙන්න හදන්නේ. දැන් කොහොම හරි පංචස්කන්ධය කියන්නේ එහෙනම් මේ කියන ඕනම විඥානයකින් වෙන් කරන කාරණා. එතකොට නාම ධර්ම පහක් තියෙනවා, රූප ධර්ම එකක් තියෙනවා. මේ රූප ධර්මයේ තමයි රූප ස්වරූපයේ තමයි රූපස්කන්ධය කියන්නේ. නාම ධර්ම පහ කෑලි හතරකට වෙන් වෙලා තියෙනවා. වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානය කිය. විඥානස්කන්ධයට එහෙනම් අයිති මෙතන පැහැදිලි කරන ස්පර්ශය හා මනසිකාර දෙක එකතුව. එහෙනම් පස්ස මනසිකාර කියන දෙකේ එකතුව තමයි විඥානස්කන්ධය. දැන් ඕක තමයි පංචස්කන්ධය. දැන් පංචස්කන්ධේ උපාදාන වෙන්නේ කියනවා. විඥානේ උපාදාන වෙන්නේ නැත්නම් උපාදානයෙන් කරන්නේ මොකද්ද? දැන් ඇහැට රූපයක් පේනකොට චක්කු විඥානයක් ඇති වෙනවා. දැන් අයෝනිසෝ මනසිකාරයේ හට ගන්නවා ඒක තුල. ඒ අයෝනිසෝ මනසිකාරයෙන් කරන විකෘතිය තමයි ඒ පෙනී පුද්ගලයේ කේශනිකෝ ඒ මනසිකාරය නිර්මාණය කරනවා. ඒ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයේ පෙනී පුද්ගලය නිර්මාණය කිරීම තමයි උපාදානය කියන්නේ. ඒ විඤ්ඤාණ අයෝනිසෝ මනසිකාරයේ බවට හරවන්න උදව් වුණේ ස්පර්ශයයි. එතන ස්පර්ශ නිරෝධ වෙන ක්‍රමයක් තියද? එතකොට මනසිකාරයේ පරිවර්තනයක් සිදුවෙනවා. අයෝනිසෝ මනසිකාරයේ යෝනිසෝ වෙනවා. එහෙනම් සම්මාදිට්ඨිය ලබන්න බුදුහාමුදුරුවෝ පෙන්වන්න ඕනේ යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි ඥානතෝ පස්සතෝ වෙන්න ඕන කියන මේ සබ්බාවසෝ සූත්‍රයේ තියෙන දෙය. දැන් සරියුත් හාමුදුරුවෝ මෙතන පැහැදිලි කරනවා ඊට වෙනස් දෙයක්. නමුත් ධර්මානුකූලව එකම. අපි හිතන විදිය වෙනස් හා අපි භෞතිකත්වයේ භෞතික දේවල් ඉගෙනගෙන විෂය කරුණු ඉගෙනගෙන ඒවට අනුව ධර්ම කාරණා තේරුම් ගන්න ගිහින් තමයි හුඟක් පැටලෙලි සාගත දේවල් වෙන්නේ. දැන් එතකොට අද දවසේ මම මේ මතක් කරලා දෙන්නේ මේ ස්පර්ශය කියන්නේ වැඩිය ලොකු දේවල් ඉගෙන ගන්න එපා. ස්පර්ශය කියන්නේ සිත තුල හටගන්න ධර්මතාවය. ධම්ම මිසක් ඇහැට පේන විඤ්ඤාණය තුල අන්තර්ගතය. ඒ අන්තර්ගතය බිහිකරන්න උදව් වෙලා තියෙන නාම රූප, ඒ වගේම සලආයතන. මොකද ඒකට හේතුව තමයි දැන් ස්පර්ශයේ සමුදය මොකද්ද? සලආයතන සමුදයෝ, පස් සමුදයෝ. ආයතන නැති වෙන්න ඕනේ. ආයතන තියෙන තාක්කල් ස්පර්ශයෙන් නැති කරන්න බෑ. එහෙනම් නිවන කොහෙද තියෙන්නේ? සලායතන නිරෝධෝ, පස්ස නිරෝධෝ. පස්ස නිරෝධයේ කියන නිවන තියෙනවා. හැබැයි පස්ස නිරෝධ වෙන්න බෑ ආය ඒ පස්ස නිර්මාණය කරන ආයතනෙ නිරෝධ වෙනකම්. එතකොට ওই ටික මොකක්වත් තේරෙන්නේ නැති කෙනාට කරන්න කියන්නේ මොකද්ද? ඒක
කරන්න කියන්නේ පස්ස නිරෝධගාමිනී ප්‍රතිපදාව අනුගමනය කරන්න. දැන් පස්ස නිරෝධගාමිනී ප්‍රතිපදාවයි ආයතන නිරෝධගාමී ප්‍රතිපදාවයි ඒ වගේම නාම රූප නිරෝධගාමිනී ප්‍රතිපදාවයි විඥානීය නිරෝධගාමිනී ප්‍රතිපදාවයි ජාතිය නිරෝධගාමිනී ප්‍රතිපදාවයි එකක්. මොකක්ද ඒක? ඒකායන මාර්ගයක්. අරිය ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩි. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වැඩෙන එක දෙයක් විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා සතර සතිපට්ඨාන කමඨහනක් වැඩි. දැන් එහෙනම් මේ තියෙන ඔක්කොම දේවල් ප්‍රතිඵල ලැබෙන්නේ මේ පින්වතුන් මේ පුහුණු වෙන භාවනාව ප්‍රමාණවත්. නමුත් දැන් අපි මේ කරන්නේ මේ ධර්මයේ තියෙන දේවල් ඉගෙන ගන්න මහන්සි ගැනීම. දැන් එතකොට අද දවසේ අපිට ඊට වැඩි කාලයක් ගන්න බැරි වෙලා තියෙනවා දේශනාවට. ඒක නිසාවෙන් දැන් මම ස්පර්ශය ගැන මෙහෙම නාම මාත්‍ර මතක් කිරීමක් කරා. මේක සමහර විට පැටලිලි සහගත ඇති. ඔය ටික ටිකක් තව පැහැදිලි වෙයි. මේ ඊට 11 වෙනි ධර්මකාරණයේ තියෙන්නේ දැන් ස්පර්ශය හැදෙන්නේ කොහොමද? ඒක ආයතන. ඒකට ආයතන ගැන විස්තර වෙනකොට, නාම රූප ගැන විස්තර වෙනකොට, එතනින් ගියාම විඥානීය ගැන විස්තර වෙනකොට අපිට තව තවත් මේ ධර්මානුකූලව රූපය අනුමාන ඥානයක් ඇති කරගන්න පුළුවන්. ඒක අවශ්‍යම නැහැ. භාවනා පුහුණුවට තමන් වැරදි මතවාද තියාගෙන ඉන්නවා නම් ඒ මතවාද තියාගෙන අර භාවනා පුහුණුව සාර්ථක කරගන්න බැරි වෙන එකට උදව්වක් වෙනවා මේ වගේ ධර්මයේ ඇසීම. ඉතින් හැමදෙනාටම මේ අද දවසේ කරපු දේශනාවේ යමක් අරගෙන තමන්ගේ පුහුණුව තව තවත් සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන් කරනවා. ඒ වගේම කෙටි කාලයක් අපි යොදා ගන්නවා තියෙන මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලු ඉදිරිපත් කරන්න කෙටියෙන් ප්‍රායෝගික ගැටලු වෙන්නේ නැහැ. ඒවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. මේ මෙතන දැන් අර මේ නාමය කියනකොට වේදනා සංඥා පස්ස මනසික වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියූප එකයි. ඊට පස්සේ දැන් සලායතන පච්චා පස්ස පච්චා වේදනා කියනකොට එතන පස්ස පච්චා වේදනා එතන ඒක අන්තිම අතන උඩින් තියෙන ඒකට වෙනස මොකක්ද? දැන් වේදනා පිළිවෙලකටද නැතුව පිළිවෙලක් නැද්ද? නෑ නෑ මෙහෙම වෙන්නේ දැන් විඥානයේ තුල හටගන්නේ නාම ධර්ම පහක් ගැන මේ කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. දැන් මෙතන මානසිකාරයේ අවධානය තියෙන්නේ ඒක අනිත් පැත්තට යන්න බලන්න. මානසිකාරයේ අයෝනිසෝ වෙනකොට නිකම්ම ස්පර්ශය උපාදාන වෙලා, නිකම්ම චේතනාව උපාදාන වෙලා, නිකම්ම සංඥාව උපාදාන මගේ වෙලා. උපාදාන කියන්නේ මගේ වෙලා. ඒ වගේම මුලින්ම තියෙන වේදනාව මගේ වෙලා. දැන් මේ කමඨහන් වලින් කරන්නේ මොකද්ද? මානසික ආර්ය හරවනවා අයෝනිසෝනේ යෝනිසෝ. එතකොට පස්ස නිරෝධ වෙනවා. කව හොම හොම ගිහිල්ලා ඒ වඩනකොට තමයි අර වේදනාව මේ ධම්ම නැති වෙන්නේ. දැන් මේ ධම්ම පහ විඥාණයෙන් ඇති වෙනවා. මේවා නිරෝධයි කියන්නේ ඒ වේදනාව නැති තැනකට කියන එකක්. වා සංඥාව නැති තැනකට සංඥා නිරෝධයි කියන්නේ ධර්මයේ. නිරෝධය කියලා ධර්මයේදී පැහැදිලි කරන්නේ ඒ වේදනාව අයිති පුද්ගල භාවයේ නැති තැන වේදනාව විතරක් තියෙන තැන වේදනාව නිරෝධ වෙලා. සංඥාව නිරෝධ වෙනවා කියන්නේ සංඥාව හඳුනා ගැනීම නැති තැනක නෙමෙයි. සංඥාව හඳුනා ගැනීමයි හඳුනා ගැනීම අයිති පුද්ගල භාවය අහක් වෙච්ච තැන ආත්ම ගුණය තියෙන කොටයි අයිති පුද්ගල භාවය එන්නේ. ඒක නැති තැනයි තියෙන ලක්ෂණය. ඉතින් එන්නේම දැන් මේ අනුපිළිවෙල අරන් තියෙන්නේ මේ අන්තර්ගතයේම එක එක කොටසට හේතු වෙනදී. දැන් වේදනාපච්චයන තණ්හා. දැන් එතකොට ස්පර්ශයේ පස්සපච්චයන වේදනා. එතකොට පස්ස කියන එක නිරුද්ධ වෙච්චම
වේදනාවක් නැති වෙනෝනේ වේදනාවේ අයිතිකාරය නැති වෙනවා. හොඳයි හොඳයි. නායක හඳුර එහෙමනම් අපි අවසන් කරමු.